සේරිස්සක විමානය නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා සේරිස්සක දිව්‍යපුත්‍රයාගේත් ඒ වෙළඳුන්ගේත් එක්වීම යම් තැනකද සිදු වුණා ඒ ආහගන්න ඔවුන් විසින් පවසනලද මේ සුබ්භාෂිත කතාව සේරුදනාම අහගෙන ඉන්න සේතප්‍ය නුවර පායාසේ කියලා රචකෙනෙක් හිිටියා එයා යසස් සඇති බූමාඩු දෙවියන්න අතර උපන්නා ඒ දෙවියා තමන්ගේ විමානයේ සත්තුටින් ඉන්නවා නොමිනිස් වූ ඒ දෙවිය මිනිසුන්ට මෙහෙමකිව්වා අමනුස්සයන්ගේ වාසස්ථානතියෙන්නේ සැකසහිත වනාන්තරයිඒ වගේම අල්ප කෑම්බීම් ඇති අල්ප ජලයඇති කාන්තාාරේ මේ ගමන හරිම දුෂ්කරයි මේ වැලිකතරමද තනිවෙලා සැකබියෙන් නැසේ යන මිනිසුුණේ මේ වැලිකතරේ පලතුරු නෑ අලවර්ගනෑ ගින්දරටෝනිකන්න දෙයක් නෑ කෑම්බීම් කොහෙන් ලැබෙන්ටද මෙහිතිබෙන්නේ රත්වලාගිය දරුණු රලු පසුයි වැලී විතරයි මෙහි තිබෙන්නේ රලු පසක් රත්වෙච්ච කබලක් වගේ සැපක් නෑ පරලොව නාරකයක් වගේ බොහෝ කල්ලිඳලා පිශාචයන්ටයි වා සස්ථානවෙලා තියෙන්නේ මේ ප්‍රදේශය ऋෂිවරුන්ගේ සාපලත්භූමයක් වගේ ඉති නොබ මොන්නවගේ දෙයක් නිසා මොනවගේ දෙයක් කැමතිවෙලාද විමසන්නි නැතුව හිතුවක්කාර විදියට මේ ප්‍රදේශයට ආවේ. ලෝභයනිසාද. බය නිසාද නැත්තම් මංමුලාවීමක් නිසාද. පින්වත් දිව්‍ය පුත්‍රය අපි අංග මගද කියන රටවල්වල ඉන්න ගැල්කරුවෝ. අපි මේ බොහෝ බඩමුට්ටු පුරවාගෙන සින්දු සෝවීර දේශයටයි යන්නේ. මිලමුදල්ලුපයාගන්න අදහසින් තමයි අපි මේ ගැල්ගමන යන්නේ. දවල්කාලි පිප්ාසය හුළගන්න බැරුව ගොනුන්ටයි මිනිසුන්ටයි පහසු තැනක් හොයාගෙනයි වේගයෙන් වේගයෙන් අපි ආවේ. අපේ සියලු දෙනා රෑමාර්ගටාවේ සුදුසුකාලෙ නොවේ. අපේ ගමනයන්න පැරිවුුණා. පාරවැරදුනාා. අන්දයන් වගේ ආකූලවුුණා. මේ වනයේ හොඳටම මංමුලාවුණා. දුර්ග මංමාාවත් ඇති මේ වැලි කතරමැත්්දේ. මුලා වූ සිත්්ඇැතිවයි අපි ඉන්නේ. දිසාව සොයාගන්න බෑ. පින්වත් දිව්‍ය පුත්‍රය මේ වගේ දෙයක් අපි කලින් දැකලනෑ. ඔබත් මේ විමානයක් හර්ම ශ්‍රේෂ්ඨයි මෙතැන් පටන් අපිට ජීවිතය ලැබුණ කියලා මේ දැක්කට පස්සේ අපි සතුටු සිතින් ඔොද්ද වැඩිලයි ඉන්නේ. මිනිසුනේ මුොහුදෙන් නෙතරත් මේ වගේ වැලිකතරෙත් වේවැල් බැඳයන මාර්ගවලත්. අනුසිටවල යන මාර්ගවලත් ගංගා පර්වතාදිී දුර්ගම ස්ථානවලත් මිලමුදල් හම්බකිරීමට ඔබ බොහෝ දිශාවල යනවා. වෙනරජවරුන්ගේ රාජධානිවලට යන ඔබබ විවිධ රටවල මිනිසුන්ගේෙන් මොනවගේ දේවල් දාහන්නේ. මොනවගේ දේවල්ද ඔබ දකින්නේ. දරුවනි ඒ අස්ත්‍රීමත් තොරතුරු ගැන අපි අහගන්න කැමතියි. දිව්‍ය කුමාරය මීට වඩා අතිශ්ශයින් ම අසිරිමත් වූ සැපයක් ගැනනම් අපි අහලත්නෑ දැකලත් නෑ මේ හැම්ම දෙයක්ම මිනිස් සැපති ඉක්මවාගිහින් තියෙනවා මේ උතුම් වර්ණය දැකලා අපි තෘප්තිමත්වෙඩි නෑ ආකාසයේ පැන් පොකුළු තියෙනවා බොහෝ මල්තියෙනවා බොහෝ සුදුනෙලුම් තියෙනවා නිතරම පළතුරුපිරුණු ගස්තියෙනවා අතිශයින් සුවඳවත් වෙලා දිව්්‍ය සුවඳ වහනය වෙනවා. බයිරෝඩි මැනිිකෙන් කරපු उस කනුතියෙනවා පබලුවලින් කර සැලසිරිතියෙනවා මැසිරිගලින් පද්මරාගමැනික්වලින් කරපු කනුතියෙනවා මේ හැම එකක්ම පබලනවා දහස් ගණන් කනුතියෙනවා ඒව සමානකරන්න කිෙසිව නෑ ඒ මුදුනෙ තමයි ඔබෙ ලස්සනවිමානය තියෙන්න්නේ රන්වන්වේදිකාවන් තියෙනවා රන් පටතියෙනවා ඒරන්පටින් ලස්වනට සරසලතියෙනවා මේ විමානය හරි මටසිලුටුයි ධඹරන් පැහැයෙන් බබලනවා ප්‍රාසාදයට නගින්න ලස්සන පඩිපෙළවල් තියෙනවා ඉතා ලස්වනට ස්තිිරවම සියුම්ව පිළිවෙලකට හැදිල තියෙනවා මේ විමානය අතිශයින්ම දැකුම් කලු සිත්තලවන එකක් මෙරුවන් විමානයේ ඇතුළේ බොහෝ කෑම්බීම් තියෙනවා ්‍යப்සරාවන් පිරිවරාගෙනන්නවා மிිහිங்குුබேர පனாபெර தூரியனாாத ஆදෙන් சොந்தुரு ගෝෂා ැගෙනවා පිළිගැනීමේ ස්තුතිගීතිකා ගැෙනවා ඒ ඔබ දිव්‍යපසරාවන් පිරිවරාගෙන සතුට වෙනවා මනோராම්්‍ය වූම උත්තුම් දිබ්‍යවිமானයහි තිබෙන සැප සම්පත් ගැනනම් සිතල இவர කරන්නදෑ வசமுනි රජ්ජුරුවන්ගේෙන් අලිනි ප්‍රසාදය වගේ. ඔබ දෙවෙක්ද ඔබ දෙවියක් වත්ද හමත් නැත්තම් යෙක් වත්ද හමත්නැත්තම් ශාක්‍ර දෙවියන් වදද මනුෂයෙක් වදද පින්වත් දිව්‍ය පොත්‍රය මේ ගැල්ගෙනියෙන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්නේ ඇත්තෙන්ම කවදෝබ පින්වත් වෙළෙන්දන මගේ නම සේරිස්සක මං යක්ෂයෙක්. මන්තමයි මේ කාන්තාර සහිත වැලිකතර ආරක්‍ෂා කරන්නේ මේ ප්‍රදේශය මං පාලනය කරනවා. වෙසමුුණි රජ්ජුරුවන්ගේ වචනේට අනුව තමයි පාලනය කරන්නේ. පින්වත් දිබ්්‍ය පුත්‍රය ඔබේ ඔය සම්පාත් හේතු ප්‍රත්්‍යරහිතව පහළවෙලාද ක්‍රමක්‍රමයෙන් පරිනාමයට පත්වෙලාද තමන්විසින් නිපදවාගෙනද දෙවිවරු දීලද මේ ගැල්ගෙනියෙන වෙලෙන්දන් තමයි ඔය කරුණාහන්නේ. මෙතරම් මනෝරම්්‍ය වූ සැපසම්පත් ඔබට ලැබුණි කොහොමද. පින්වත් වෙළෙන්දන මගේ මේ සම්පාත් හේතු ප්‍රත්ති රහිතව පහළවෙලාත් නොවේ. ක්‍රමක්‍රමයෙන් පරිනාමයට පත්වෙලත් නොවෙේ. තමන්විසින් නිපදවාගෙනත් නොවේ. දෙවිවරු දීලත් නොවෙයි. තමන්විසින් කරගත්තුූ අලාමක පුුණ්්‍යකර්මණනිසයි මෙතරම් මනෝරම්්‍ය වූ සැප සම්පත් මට ලැබුණේ. පින්වත් දිව්‍ය පුත්‍රය. ඔබ සසාධන් වුන ෘත්යමොකක්ද. ඔබේ බඹසරජීවිතයමොකක්ද. මොනවගේ දෙයක් පුරුදු කරලද මේ විපාකය ලැබුණේ මේ ගැල්ගෙනියෙන වෙලින්දැන් තමයි ඔයකරුණාහන්නේ මෙතරම් මනෝරම්්‍ය වූ සැපසම්පත් ඔබට ලැබුණි කොහොමද ඒකාලේ මං කොසල් ජනපදයේමයි රජ කළේ මම් ප්‍රසිද්ධ පායාසී යන නමින්, පිම් පෞවල විපාක නැතයන दෘෂ්ටිය හිටිය ම ලෝබ කෙනෙක් වෙලා හිටිය පාපී කෙනෙක් වෙලා මරණින් මතු ෙසිවක් නැත්තයන උච්සේතවාදියෙක් වෙලා හිටිය කුමාරකස්සපනමින් ශ්‍රමණයන්වහන්සේ නමක් හිටිය උන්වන්සේ බෞෂෘතයි विචිත්‍ර ධර්ම කතිකයි උදාරයි උන්වහන්සේමට ධර්මකතාව වදාලා එදා තමයි මගේ දෘෂ්ටිහුල්ටිකයි වත් කලේ ඉතින් මං උන්වහන්සේගේ ධර්මකතාාවහලා උපපස්සගේ පවඩ පත්වනාා සතුන්මැරීමෙන් වෙන්නනාා ලෝකෙහි නුදුන්දේ ගැනීම අත්හැරිය මත්පැන්බිය වෙනෑ බොරු කිව්විනෑ තම බිරිඳගෙන් විතරක් සතුටබුණා ඒක තමයි මගේ වෘත්ධය ඒකම තමයි මගේ පඹසාර ඒක හොඳට පුහුණු කල්ල තමයි මේපුුණ්‍ය විපාකය ලැබුණේ තමන් වෙසිෙන් කරගත්තු අලාමක පුුණ්්‍යකර්මණනිසයි මේ දිව්‍යවිමානය මට ලැබුණේ. ප්‍රඥ්ඥාාවන්ත මිනිස්සු කියලතියෙන්න්නේෙ නම් ඇත්තාක්මයි. ඒ පණ්ඩිතයන්ගේ වච්චන වෙනස්වෙන්නෙ නම් නෑ. පින් කරගත්තු කෙනා යම්ම තැනක යනවා නම් ඒ ගිය ගිය තැන තමන් කැමති සැපසම්පටල බලස් සතුටු වෙනවා. අක්කුසල් කළ පුද්ගලයා යම්ම තැනක යනවානම්, ඒ ගිය ගිය තැන සෝකවැලපීම් ලැබෙනවා වදවේදනා ලැබෙනවා වන්දන ලැබෙනවා අයහපත ලැබෙනවා කවදාවත් අපපාදුොකින් නිද්දහස් වන්නේ නෑ ඒ මොහොතේ ඒ දිව්‍ය පිරිස තුළ කැලඹුණු ස්භාවයක් ඇැතිවුුණා මංමුලාවුණු ස්භාවයක් ඇැතිවුුණා දිවිය කුමාරය මෙ පරිවාර දෙවියන්ගේත් ඔබගේත් දොම්නස්කතියක් ඇතිවුුණි මක් නිසාද පින්වත් දරුවෙන මේතියෙන්න්නේ මහරි රුක්වනයක් මේ වනයිෙන් දිවි සුගන්ධය හමනවා දිවාරෑත් දෙකේම අන්දකාරයක්ත් නැති කරලා මේ විමානයට ඒ සුගන්ධය හමනවා අවුරුදු සියයකට වතාවක් මේ මහරී රුක්වලින් එක එක මල්පෙත්තගානි කැලවිලා වැටෙනවා එතකොට තමයි දැනගන්නේ මං මේ දිව්‍යලෝකෙට ඇවිල්ලා මිනිස්සා අයුෂවලින් සියක් වසරක් ඉක්ම ගියා කියලා. මං මේ විමානයන්නේ අවුරුදු පන්සිියයක් විතරයි. මංඒක දන්නවා. ආයුෂත්, පිනත් එතකොට පිරිහිලා යනවා. අන්න ඒ ගැනයි මගේ හිතේ ගොඩාක්ෂෝකය තියෙන්නේ. පින්වත් දිව්‍යපුත්‍රය. මේ වගේ කිසි දේකට සමාන කරන්න බැරි, බොහෝ කල් පවතින විමානයක් ලැබිලා ඔබ මොනමටනම් ශෝක වෙනවාද. යම් කෙනෙකුට ආයුෂක් අඩුනම් පිනත් අඩුනම් අන්නේේ බඳු කෙනෙක් නම් ශෝක කලාටකමක් නෑ. පින්වත් දරුවනි මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි නුඹලා ප්‍රිය වචනවලින් මට මේ අවවාද කළේ මාත් නුඹලාව ආරක්ෂා කරනවා යම් තැනකට යන්න කැමතිනම් සුවසේමේ තැනට යන්න පුළුවනි. අපි බලාපොරොත්තු අන්නේ මිලමුදල්තිිකාක් යහමින් හම්බ කරගන්නට සින්දු සෝවීරභූමියයට යන්නයි අපි පොරුන්දුබන විදියට තෑගිබෝග සම්පූර්ණ කරලා සේරිස්සකනවිින් ලොක්කු පූජාවක් කරනවා ඔය සේරිස්සක පූජාවල් කරන්ටයන්න එපා දැන් නොය කියනයමක් ඇැද්ද එහැම්ම දෙයක්ම ඒ විදියට සිද්ධ වේවී පෞකම් අත්හරින්න ධර්මානුකූලව ජීවත්වීමට අධිෂ්ඨාන කරගන්න මේ වෙළඳ පිරිසාතරේ එක් තරා උපාස්සකයෙක් ඉන්නවා ඔහු බහුෂෘතයි සිල්වත් ශ්‍රද්ධාවන්තයි ්‍යග සම්පන්නයි සුපේශල කෙනෙක් විචක්ෂණ බුද්ධියක් තියෙනවා ප්‍රීතිමත් සෙතින් ඉන්න නුවන තියෙන උපාසකයෙක්. ඔහු දැනදැන බොරු කියන කෙනෙක් නොවෙේ සතුන්මැරීමට හිතන කෙනෙක් නොවෙේ සමග සම්පන්නමුණය වෙන්කිරීමට කේලාම් කියන කෙනෙක් නොවෙේ. නුවනින් යුක්තව කතා කරනවා යහපත්තේ කතා කරනවා වැඩිහිටියන්ට ගරුසරු කරනවා කීකරුයි විනීතයි පෞ්නොක්කරන කෙනනෙක් අද සීලය තුළ පිරිසුදූන කෙනනෙක් ඔහු මවපියන්වත් ධාර්මිකම පෝෂණය කරනවා ආරෙ පැවතුම්වලින් යුක්තයි මංහිතන්නේ ඔහු මවපියන්ට උපස්ථාන කරන්නඔොන්නිසා තමයි බෝග සම්පත් සොයන්නේ තමනුදසානම් නොවෙයි! මවපියන්ගේ ඇවෑමෙන් පස්සේ ඔහු නිවන අවබෝධ කරගැනීම පිණිස සාාසන බ්‍රක්්මචරියාවේ හැසිරේවි ඔහු ර්ජුයි අවංखයි ෂටකපටනෑ මායා නෑ පිටින් හොඳ පෙන්න්නාගෙන වෙන දෙයක් හිතේතියාගෙන කතා බස්කරන්නේ නෑ ඒ විදිය යහපද්දේ කරමින් සිටින ධර්මයහි පිහිටි කෙනෙේ දුකක්ලබන්නේ කොහොමද මේ උපස්සක පිංවතා හිට පුුණනිසා තාමයි මන්නු බලායිදිරී පහළ වන්නේ. ඒ නිසාවෙලෙන්දන ධර්මයයි දකිින් නඕනේ ඒ උපාසක පිංවතා නැතුව නුබලා මේ ගමන ආවානම් ආකූලවෙච්ච අන්දයන් වගේ මේ මරුකතර අනුන්ගේ කරදරවලට බඳුන්වෙලා නුබලා ඉක්මනින්ම විනාශවෙනවා ඒකආන්තයෙන්ම සත්පුරෘෂයන්ගේ ඇසුර සැප්පේයක්මයි පින්වත්දේව පුත්‍රය කෞදයා මොනවගේ වැඩද කරන්නේ ඔහුට කතා කරන නම මොකක්ද. ඔහුගේ ගෝත්‍රය මොකක්ද අපි කැමති ඒවා දැනගන්ට. ඒක එහෙමමයි ඔබ යම්ගෙනෙක් ගැනා අනුකම්පාවෙන්න්නම් මෙහි පහලවුනේ ඔබ යමෙකුට ප්‍රියයිනම් එයාගේ පැමිණීම ලාභයක්මයි ඔ තැන කෙනෙක් ඉන්නවා එයා කරණවෑමියෙක් එයාගෙන්න්නාම සම්බව එයා තමයි කොස්සෙන් පනාවෙන් ජීවත්වෙන උපාසකතුමා එ අව හඳුනගන්න එයා කම්කරුවෙක් එය බොහොම තැන්පත් කෙනෙක් එාව පහත් කොට හිතන්නේ පා පින්වත්දිව්‍ය පුත්‍රය අපි දන්නවා ඔබ කාගැනද කීව කියලා නමුත්තයා ඔයා කාර කෙනෙක් කියලා අපි දනන් හිටී නෑ. පින්වත්දිව්‍ය පුත්‍රය අපි ඔබේ උද්ධාර වූ වචනාහලා ඒ තැනත්තාව පුදන්න කැමතියි. ඔය තවලමෙහි බාල මහලු එවගේම මධ්‍යමවාය සෑති යම්කිෙසි ලෝබී මිනිසුන්ඉන්නවා නම් ඔවුන් සියල්ලෝම මේ විමානයට නගිත්වා පින්වලවිපාක හොඳින් බලත්වා එතකොට ඒ සියලු දෙනාම මන්තමයි ඉස්තරවෙලා යන්නේ කියලා එතනහිටපු කරණවෑමිය පෙරටු කරගත්තා හැමෝම ශක්‍ර දෙවියන්ගේ තෞතිසාභාවනයට නගිනම වගේ ඒ විමානයට නැග්ගා ඉතින්නේ සියලු දෙනාම මන්තමයි ඉස්සරවෙන්නේ කියලා ඉතාවනන්දුවෙන් තෙරුවන් සරණගේ උපාස්තකවරුබාවට පත්වුණ සතුන්මැරීවෙන් වෙෙන්ന്നුණ ලෝකෙහි സොරකමෙන් වෙෙන්න්නනා ඊට පස්සේ මත්පැන්බියවවෙත්නෑ බොරු කියව්වෙත්නෑ තමන්ගේ බිරිന്നගෙන් පමණයි සතුටබුණේ ඔවුන් හැമෝම මන්තමයි ඉස්සරවෙන්නේ කියලා ඉතාවුනන්දුවෙන් තෙරුවන් සරණගේ උපාසකවරුබාවට පත්වുනා ඒ තවලම සත්තුටෙන් අනුමෝදන්නනාා දිව්‍ය ඉර්දයෙන් නැවත නැවතත් අනුමෝදන්නුනාා මිළමුදල් යහමින් හම්බ කරන්ටා සාඇති ඔවුන් ස්සිදු සෝවීර භූමියයට ගියා ගිහින් හිතාගත් පරිද්දෙන්ම වෙළඳ ගණු දෙනු සම්පූර්ණ කරගත්තා කිස්සි කරදරයක් නැතුවාපසු පාටලි පුත්‍රනගරයට ආවා ඔවුන් කර්දරයක් නැතුව සුවසේම තමන්ගේ නිවෙස් වට ගියා අබුදරුවන් සමඟ සතුට වුණා ආනන්දේට පත්තුනා සත්තුටු සිත්් ඇති වුුණා වඩ වඩාත් සතුටුබුණා සේරිස්සක කියලා මහා උත්සවයකුත් කලාා ඔවුන් සේරිස්සක කියල පිරිවෙනකුත් හැදවා ඔන්න ඔය විදිහයි සත්පුූරුෂයන්ගේ ඇසුරලබුණහම මහායාපතක් වෙනවා දහම් ගුණඇති උතුමන්ගේ ඇසුරලැබුණහම මහා යාපතක් වෙනවා එක්කම උපාසක පින්වතෙක් නිසා සියලු සත්වයන්ටම සැපසැලසුුණා